සේරි අපිට එක සම්බන්ධ වෙන්නේ කවුද? දැන් මුදල් පරිහරණය කරන්න, එතකොට ජීවිතේ විඳින්න, මේ දේවල් උදැසනම කතා කරන්න අපිට එකතු වෙන්න විශේෂ පුද්ගලෙක්. අය පුද්ගලික මූල කළමනාකරණ උපදේශක සහ ජීවන උපදේශක විරාණි ජයසේකර. අපි අයව අයිපෝවන් කියලා අපේ මැදිරියට පිළිගන්නවා. ඉතින් අද දවසේදී ඔබට පුළුවන්කම තියෙනවා මොකක්ද මේ මූල කළමනාකරණය කරන්නේ? ඇත්තටම අපේ ගෙදරදී කොහොමද අපි මේ දේ කරන්නේ? දැන් මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අපිට හම්බ වෙන පඩියත් එක්ක එතකොට මේ කරන්න තියෙන දේවල් එක්ක ඇත්තටම කරගන්න පුළුවන්ද? අපි මුලින්ම දැනගෙනෙමු මොකද මේ මූල කළමනාකරණය කරන්න කියලා. අපි අපිට හිතන දේ නිතාගෙන ඉන්නේ. අපි ආයෙකින් අහමු මොකක්ද මූල කළමනාකරණය කරන්න කියලා. හරි. මූල කළමනාකරණය කරනවා කියන එකට කලින් නිපුණික මම කතා කරන්න කැමති මූල සාක්ෂරතාවය කියන එක ගැන. මූල සාක්ෂරතාවය කියලා කියන්නේ අපි අපේ මුදල් පිළිබඳ තියෙන දැනුම ආකල්ප තුලින් කොහොමද දැනට වර්තමානයේ තිබෙන විවිධ අවස්ථාවන් උපයෝගී කරගෙන ඒවා හරියට සාක්ෂාත් කරගන්නේ කියන එකයි. එතකොට මූල්‍ය සාක්ෂරතාව දැන් ලංකාවේ තත්ත්වයක් මම චුට්ටක් මෙතන කතා කරන්නම්. මේ දවස්වල ආර්ථික අර්බුදත් එක්ක හැමෝටම ප්‍රශ්න තියෙන නිසා ලංකාවේ ආර්ථික සාක්ෂරතාවය මූල්‍ය සාක්ෂරතාවය කියන එක සාමාන්‍යයෙන් යුරෝපියන් රටවල්වල බටහිර රටවල්වල එක්ක සංසන්දනය කළ බැලුවාන් පස්සේ අපි චුට්ටක් පල්ලෙහා තැනක ඉන්නේ. මොකද මේ ආර්ථික අර්බුදයත් එක්ක තමයි අපි ඇත්තටම දැනගත්තේ අපි දන්න දෙයක් නෑ කියලා. මොකද අපි කිසිම කෙනෙක් මේ වගේ ආර්ථික අර්බුදයකට මූණ දෙන්න සූදානම් වෙලා හිටියේ නෑ. ඉතින් ලංකාවේ මහ බැංකු වාර්තාවට අනුව මූල සාක්ෂරතාවය ලංකාවේ 57% ගණනක් තමයි තියෙන්නේ. නමුත් දියුණු රටවල්වල ඒක 71% වගේ ඉහළකට යනවා. ඉතින් අපේ ලංකාවේ ගොඩාක් අය මේ දැනුම නැති නිසා අපි මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න කියන එක මගේ පුද්ගලික මතයක්. ඉතින් මූල්‍ය සාක්ෂරතාවය ගත්තන් පස්සේ පුද්ගලික මූල්‍ය කළමනාකරණය එහෙම නැත්නම් පුද්ගලයෙක් වශයෙන් එහෙම නැත්නම් පවුලක් වශයෙන් මුදල් කළමනාකරණය කරගන්නේ කොහොමද? ආදායම් වියදම් ආයෝජන එතකොට රිස්ක් මැනේජ්මන්ට් ඒ කියන්නේ කොහොමද අවදානම් කළමනාකරණය කරගන්නේ ණය ගන්න කොහොමද? ඔන්න ඔය හැම දෙයක්ම තමයි පුද්ගලික මූල්‍ය කළමනාකරණය කියලා කියන්නේ. ඔව්. අපි දැන් සාක්ෂරතාවය ගැන කතා කරේ. එතකොට දැන් අපිට මාසයේ අන්තිමට එහෙම නැත්නම් 25 වෙනිදා වෙන්න පුළුවන්, 10 වෙනිදා වෙන්න පුළුවන් සමහර ගැන කතාව තමයි පඩිය හම්බ වෙච්ච ගමන් අනේ මන්ද හිතා ගන්න බෑ මේ ආවා මේ ගියා කියලා. ඇත්තට මේක හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේ තියෙන වේදම් එක. අපේ අතට සල්ලි හම්බුණාන් පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ මොකක්ද? හරි. දැන් නිපුණිකා දන්නවා ඇති මොකද කරන්න කියලා. දැන් මේක බලන් ඉන්න හැමෝමත් දැන් හිතන්න බලන්න පොඩ්ඩක් සල්ලි නැත්තම් පඩිය නැත්තම් ඔයාගේ බිස්නස් එකේ ආදායමක් වෙන එක ඉස්සෙල්ලම අතර ආපු ගමන් කරන පළවෙනි දේ මොකද්ද හිතලා බලන්න. ගොඩාක් වෙලාවට අපි කරන්නේ අපිට වැඩිපුරම පීඩනයක් දෙන දේ. එහෙම නැත්තම් අපි ඉමෝෂනලි හැඟීම් බරව වැඩිපුරම පිළිවීමක් කරන්න ඉන්න දේ තමයි මුලින් කරන්නේ. උදාහරණයක් විදියට ණය ගෙවන්න තියෙන කෙනෙක් නම් ඉස්සෙල්ලම මතක් වෙන්නේ මගේ ණය ටික මම ගෙවලා ඉවර කරන්න ඕනේ කියලා. ඉස්සෙල්ලම අපිට මතක් වෙන්නේ ඒක. එහෙම නැත්තම් පුංචි දරුවෝ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ස්කූල් ෆීස්, පාසල් වලට කරන වියදම්. එහෙමත් නැත්තම් තමන්ගේ ගෙදරට අවශ්‍ය කෑම ටික ගන්න ඕනේ. ඒ ටික තමයි ඉස්සෙල්ලම කරන්නේ. මේකට අපි කියන්නේ අපි මුදල් ගත්තම ඉස්සෙල්ලාම බාහිර පාර්ශ්වයන්ට කරන ගෙවීම තමයි ඉස්සෙල්ලාම කරන්නේ. ඉතින් අපේ මිනිස්සු ගොඩාක් පීඩනයට පත් වෙලා ඉන්නේ මෙන්න මේකයි. ඒක බොහොම වැරදි දෙයක්. හැබැයි හරි දේ තමයි මුදල් අතට ආපු ගමන් පඩිය අතට ආපු ගමන් කරන්න ඕන පළවෙනි දේ අපි ඉතිරි කිරීමක් කරන්න ඕනේ. මේකට ඉංග්‍රීසියෙන් අපි කියනවා pay yourself first කියලා. ඒ කියන්නේ පළමු ගෙවීම තමන්ට කරන්න. මොකද අපි පුරුදු වෙලා ඉන්නේ පළමු ගෙවීම බාහිර පාර්ශ්වයන්. මොනවද මම කලින් කිව්වේ? ණය ගෙවන ඒවා, බිල්පත් ගෙවන ඒවා, ගොඩක් වෙලාවට ලයිට් බිල්, ඊට පස්සේ වතුර බිල් ඔය වගේ දේවල් අපි ගෙවන්න පුරුදු වෙලා ඉන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවලියක්. අපි ගොඩාක් වෙලාවට පීඩනයට පත් වෙන්නේ මෙන්න මේකයි. හේතුව මොකද්ද? අපි සල්ලි ගත්තම අනිත් අයට ඔක්කොටම ගෙවනවා. අන්තිමට සමහර වෙලාවලට අපිට කන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඉතුරු කිරීමක් තියා ආයෝජනයක් කරන්න තියා අපි ඉන්න මේ විෂම චක්‍රයේම නැත්තම් දුප්පත්භාවයේ චක්‍රයෙන් ගැලවෙන්න අපිට කොහොමවත් ක්‍රමයක් නැහැ. ඉතින් පඩිය ගත්තම ඉස්සෙල්ලාම අපි කරන්න ඕන පළවෙනි දේ තමයි කොටසක් 5%ක් වෙන්න පුළුවන්, 10%ක් වෙන්න පුළුවන් සුළු ප්‍රමාණයක් ඉස්සෙල්ලාම වෙනත් account එකකට. ඒ කියන්නේ අපේ පඩිය හම්බෙන්නේ බැංකු ගිණුමකට නම් ප්‍රධාන ගිණුමෙන් වෙනත් ගිණුමකට හරි එහෙම නැත්නම් වෙනම කැටයකට වුණත් කමක් නැහැ. සල්ලි ටික එකතු කරලා ඊට පස්සේ ඉතුරු වෙන ටික ගෙවීම් වලට යොමු කරන්න ඕනේ.
ඔන්න ඔය විදියට අපි ගන්න පඩිය එහෙම නැත්නම් අපේ වැටුප ඉතුරු කරගත්තොත් එහෙම අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ ඉතුරු දවස් ටික එහෙම නැත්නම් පඩිය ඊළඟට පඩිය හම්බ වෙන කලින් දවස් ටික කොහොම හරි ටිකක් බැලන්ස් කරගෙන යන්න එහෙම නැති වුණොත් වෙන්නේ ඔයාගම කීයක් හරි තියෙනවද මට මෙදාට දෙනකම් ගන්න පුළුවන්ද කියලා ඉල්ල ගන්න එක තමයි එතකොට අපි තව තවත් මානසික පීඩාවන් වලට ලක් වෙනවා එහෙම වෙන්නේ නැතුව මම හිතන්නේ අපිට කරගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි දැන් ඔබ හිතනවා ඇති මේකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා ඇත්තටම සමහරවිට එහෙම හිතනවානේ එහෙම ඉතින් හරි කමක් නැහැ ඉල්ල ගන්න පුළුවන් එහෙම කියලා හිතනවානේ ඇත්තටම මේ මූලික කලමනාකරණයේ තියෙන වැදගත්කම මොන වගේද ඔව් නිතරිකා දැන් මෙහෙමයි කෙනෙකුට හම්බෙන පඩිය දැන් අපි සමහරුන්ට මාසෙට 10000ක් වෙන්න පුළුවන් 20000ක් වෙන්න පුළුවන් සමහරවිට ලක්ෂයක් මිලියනයක් වෙන්න පුළුවන් ඇත්තටම ලැබෙන මුදල් ප්‍රමාණය නෙවෙයි එතන වැදගත් වෙන්නේ අපි කොහොමද ඒක හරි තැන් වලට යොමු කරන්නේ එහෙම නැත්නම් මේ මුදල කලමනාකරණය කරගන්නේ කොහොමද කියන එක උඩ තමයි අපි දුප්පත් වෙනවද කොහොසත් වෙනවද කියන එක තීරණය වෙන්නේ එතකොට දැන් මම කතා කරන දැන් මම කෝචින් කරද්දී මම ගොඩක් අය කතා කරද්දී මට තේරෙන දේ තමයි ගොඩක් අය සල්ලි තියෙනවා ගොඩක් අයගේ සාමාන්‍ය මාසික ආදායම 50000 ලක්ෂය ලක්ෂ 2 ලක්ෂ 5 වගේ අය කතා කරද්දී මට තේරෙන දේ තමයි ඒගොල්ලන්ට මුදල් අඩුවක් නැහැ අතිතරම් මුදල් ලැබෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එයාලා දන්නේ නැහැ මේක කොහාටද මුදල් යොමු කරන්නේ කරන්න ඕන දේ පළවෙනි දේ මොකද්ද අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් තමයි තියෙන්නේ ඉතින් අර මම ඉස්සෙල්ල කිව්වා වගේ අපි හැම දෙයකටම වියදම් කරනවා අනවශ්‍ය දේවල් වලට සෑහෙන වියදම් කරනවා ඉස්සෙල්ල ණය ගෙවනවා කැම ගන්නවා අන්තිමට කීයක්ද ඉතුරු වුණොත් තමයි ඉතුරු කරනවද කියලා හිතන්නේ ඉතින් ඔන්න ඕක තමයි අපි මුදල් පරිපාලනය කරන කේ වැදගත්කම වෙන්නේ අර වගේ අනවශ්‍ය දේවල් වලට කරන වියදම අඩු කරලා අත්‍යවශ්‍ය දේවල් වලට යොමු කරාට පස්සේ අපිට පුළුවන් අපි ඉන්න තරි සෑහෙන්න උඩට යන්න. ඒ වගේම තමයි අපේ කාන්තාවන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඔන්න කඩයක් ඉස්සරහින් යනවා. කඩයක් ඉස්සරහින් ගියම ගමන් මතක තියාගන්නවා හරේ පඩිය හම්බෙච්ච ගමන් මං කොහොමද ඒ ඇඳුම ගන්නවා. එතකොට එහෙම නැත්නම් අතේ කීයේ තියෙන්නේ කියලා බලලා ආ හරි කමක් නෑ. හරි රුපියල් 200 කියලා ඉදමුකෝ. ආ අරක රුපියල් 100යි. මම ගන්නවා එතනින් එහෙනම් කියලා හිතාගෙන යනවා. අපිට හිතා ගන්නවත් බැරි විදියට අපේ හිත කෑම පස්ස වෙන්න පුළුවන් ඇඳුම් පස්ස වෙන්න පුළුවන් එහෙම නැත්නම් එක එක විදිහේ රූපලාවන්‍ය කටයුතු වලට වෙන්න පුළුවන් මේ දේවල් වලට යනවා හැබැයි අපේ අතේ මුදල් නැති වුණත් සමහර අය පෙළඹෙලා ඉන්නවා නෑ මම කීයක් හරි ඉල්ලගෙන හරි කාගෙන් හරි මේ වැඩේ කරගන්නවා කියලා හිතන්නේ ඒ වගේ හැඟීමක් ආවහම පස්සේ සහ කාන්තාවන් කොහොමද මේ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැතුව යොමු වෙන්න ඕනේ ඒවා අපේ සාමාන්‍ය දේවල් අපේ ජීවිතය අපි විඳින්න ඕනේ ඒ දේවල් උත් කරගන්න ගමන් අපි කොහොමද මේක බැලන්ස් කරගෙන යන්නේ ඔව් නිපුරිකා දැන් ඇත්තටම ගොඩක් අයට විශේෂයෙන්ම කාන්තාවන්ට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි පුරුදු වෙලා තියෙනවා සමහර දේවල් අපි දන්නේ නැහැ අයි අපි මේවා කරන්නේ ඇත්තටම අපි ලස්සනට ඉන්න කැමතියි අලුත් ඇඳුමක් ගන්න කැමතියි පඩි හම්බුණාම උනත් නැති මුනත් අපි ලස්සනට ඉන්න කැමතියි ඇඳුම් ගන්න කැම කරන යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න එහෙම නැත්නම් සමහරවිට ගොඩක් අය ඉස්සර මටත් තිබ්බ දෙයක් තමයි ටෑග් ගන්න දෙන්නේ මම ගොඩාක් සතුට වෙච්ච දෙයක් කාට හරි ටෑග් කරලා දීලා මට නැති උනත් කමක් නැහැ මට සතුටක් තියෙනවා ඉතින් ඒ වගේ විවිධ අයට විවිධ ආශාවල් තියෙනවා නමුත් මේක පුරුද්දක් අපි පුංචි කාලේ ඉඳන් එක්ක අපේ gedara පරිසරයෙන් එහෙම නැත්නම් අපේ ආලු ආශ්‍රය කිරීමෙන් ටීවී එකෙන් නැත්නම් ගුවන් විදුලියෙන් ෆෝන් එකෙන් සමාජ මාධ්‍ය ජාල හරහා අපි එක එක දේවල් දකිනවා අහනවා ඉතින් මේ දේවල් දකිද්දී අපිට හිතෙනවා මේක තමයි හරිදී මේක තමයි අපි කරන්න ඕනේ සමහර ලාවට අපිට ඇඳුම් ඕනෙත් නෑ අල්මාරිය පුරවලා ඇඳුම් තියෙනවා කෑම ඕනෙත් නෑ gedara ඕන තරම් හොඳ ගුණාත්මක ආහාර දෙනවා නමුත් අර චුට්ටක් කැමති අර ටීවී එකේ පෙන්නන යාළුවෝ නැත්තම් කතා කරන කෑම එකක් දෙකක් කන්න ඇඳුමක් ගන්න ඔය ආසාවල් අපිට එනවා මේවා අපි පුරුදු වෙච්ච දේවල් එහෙම නැත්තම් අපි නොදැනුවත්ව කරන දේවල් එහෙම දේවල් වලදී කරන්න ඕන පළවෙනි දේ තමයි මේක පුරුද්දක් කියලා ඔයා තේරුම් ගන්න එක ඔයා ඩිසිප්ලින් එකක් තියාගන්න ඕන විනයක් තියාගන්න ඕන එහෙම නැත්තම් මම කියලා දෙන්නම් මේක හරියට කරන්න මම පුරුදු හතක් ගෙන සාමාන්‍ය මූල්‍ය කලමනාකරණයේදී අපි පුරුදු වෙන්න ඕනේ මූල්‍ය හතක් මූල්‍ය කරුණු හතක් ගැන පුරුදු හතක් ගැන කියනවා මම ඒ ටික පස්සේ කියලා දෙන්නම් දැනට මේව මතක තියාගන්නකො ඔයාට වියදමක් කරන්න ඕන නම් එක පාරටම ඔයා කීප සැරයක් වාගෙන් අහන්න ප්‍රධාන වශයෙන් තුන් සැරයක් වගේ අහන්න මට මේක අත්‍යවශ්‍ය දෙයක්ද හොඳටම දන්නවා අපිට සාමාන්‍යයෙන් තියෙන ඇඳුම් ගොඩාක් කබඩ් එකේ තියෙනවා ඊතර කෑම තියෙනවා මම මේ ගන්න හදන දේ මම මේ කරන්න හදන වියදම මට අත්‍යවශ්‍ය දෙයක්ද මේක තුන් සැරයක් වාගෙන් අහන්න මේක මට අත්‍යවශ්‍යද මේක මට අත්‍යවශ්‍යද අනිවාර්යෙන් තුන්වෙනි සැරේ වෙද්දි ඔයාගේ හිත දන්නවා මේක අත්‍යවශ්‍ය නෑ කියලා. ඉතින් අන්නේ තුන්වෙනි සැරේ වෙද්දි අර ඔයාට ආපු එකපාරට ආපු හැඟීම සෑහෙන දුරට පාලනය වෙනවා.
ඉතින් අන්න ඒ වගේ ක්‍රම වලින් ඔයාලට පුළුවන් ඔයාගේ වියදම සෑහෙන පාලනය කරගන්න. තව ක්‍රමයක් තියෙනවා. ඔය හදිසි අපි ඔන්ලයින් යද්දී එහෙම නැත්නම් අන්තර්ජාලයේ සැරිසරද්දී නැත්නම් වින්ඩෝ ෂොපින් කියලා කියනවා. දැන් මේ දවස්වල සෑහෙන ලොකු සීසන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉන්න ෆෙස්ටිවල් සීසන් එකේ අපි ක්‍රිස්මස් කාලේ ඔෆර්ස් එක එක විවිධ මාදිලේ දේවල් රූපවාහිනියෙන් ඔයාල යන හැම පාර තොටකම දකින්න ලැබෙනවා. ඉතින් ඒව දකිද්දී අපිට හිතෙනවා මේක ගත්තා නම් හොඳයි මේක ගත්තා නම් හොඳයි. ඒ වගේ වෙලාවට මම රූල් එකක් කියලා දෙන්නම්. මේකට කියනවා 7 day rule කියලා. ඒ කියන්නේ දෙයක් ගන්න හිතුනම් පස්සේ දවස් 7ක් අර ක්‍රම අර මම ඉස්සෙල්ල කියපු තුන් සැරයක් අහනවා වගේ මේක දවස් 7ේ ක්‍රමයක්. දවස් 7ක් මේක postpone කරන්න නැත්තම් කල් දාලා තියන දවස් 7ක් ඉන්න මේක ගන්න කලින් උදාහරණයක් කියලා අපි හිතමු නිපුණිකාට ඔන්න දැන් යද්දි ලස්සන ගවුමක් ක්‍රිස්මස් ඔෆර් එකක් දාලා තිනවා 50% off 50%ක ලාභයක් එන එකක්. හැබැයි එතකොට ඔයා හිතනවා මට මේක ඕන තමයි කමක් නැහැ මම තව දවස්ක් දෙකක් ඉවසන්නම්. ඔහොම දවස් 7ක් කල් දානවා. මම හිතන්නේ කියන්නේ මම මේ දවස්වල පුරුදු වෙන්නේ සේල් දාලා තිබ්බ පළියට මට ඒක ඕන නැහැ. සේල් දාලා තිබ්බ පළියට මට ඒක ඕන නැහැ. එහෙම තුන් හතරක් කියන තමයි තියෙන්නේ. ඒකත් එක ක්‍රමයක්. එහෙමත් හිතන්න පුළුවන්. එතනින් වෙන්නේ ඇත්තටම අපිට අර එකපාරට ආපු උවමනාව යටට යනවා. ඒතර ටිකක් වෙලා ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේක මට ඇත්තටම ඕනේ නැහැ. පස්සේ අද තේරෙනවා මේක ඕනේ නැහැ තමයි කියලා. අපරාධ මං එදා වියදම් කරා නම් මගේ ටිකක් බර ගාණක් එනවා. එහෙනම් මාසේ අන්තිම වෙද්දි මං හොඳටම හිර වෙනවා. ඉතින් මේ වගේ ක්‍රම තියෙනවා නිකුණික අපිට मुदल पारीहरनेलाटमेंट අනිවාර්යයෙන්ම වටිනාකමක් දෙන්න පුළුවන්. හැම තැනකදීම අපිට වටිනාකමක් දෙන්න පුළුවන්කම තියෙනවා. අපි කොහොමද ගෘහණියක විදියට ගෙදරදී හරියට මුදල් කළමනාකරණය කරන්නේ? සාමාන්‍යයෙන් ඕනම ගෙදරක අම්මා එහෙම නැත්නම් ගෘහණිය තමයි මුදල් පරිපාලනය කරන්නේ. තාත්තා ගොඩක් වෙලාවට හම්බ කරන එක තමයි ලංකාවේ සමාජ රටාවේ වෙන්නේ. නමුත් දැන් එද්දි ගොඩක් ගෘහණියොත් මුදල් හම්බ කිරීමේ කටයුතු කරනවා. මේ වෙද්දි කරන්න ඕන ප්‍රධාන දේවල් මම අර මූල පුරුදු හත නිපුණික මේ වෙලාවේ කියන්නන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ගෘහණියකට පමණක් නෙවෙයි ජීවිතේ වෙනස් කරගන්න ඕනම කෙනෙකුට මූල්‍ය වශයෙන් ස්ථාවරත්වයට යන්න ඕන කෙනෙක් තමයි ජීවිතේ වෙනස් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ මූල්‍ය කරුණු හත මම එකින් එක නිපුණික දැන් කියනවා. එතකොට අපිට පුළුවන් තව ටිකක් විස්තර කරලා ගෘහණියක් වශයෙන් කොහොමද වෙනස් කරගන්නේ කියලා. හරි. දැන් කෙනෙක් මූල්‍ය වශයෙන් ආර්ථික වශයෙන් සෑහෙන අර්බුදයක මේ වෙලාවේ ඉන්නවනම් ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි ඔයා කවුද කියලා තේරුම් ගන්න එක. ඒ කියන්නේ දැන් ඔයාට මූල්‍ය වශයෙන් නිදහස් වෙන්න ඕනේ. මේ ආර්ථික අර්බුදයෙන් ගැලවෙන්න ඕනේ. ඊටත් අමතරව පොහසත් වෙන්න ඕනේ. අපිට ඕනේ සල්ලි සතුටින් ජීවත් වෙන්න. සල්ලි සතුට නෙවෙයි කියන්නේ බෑ. සල්ලි තියෙන්න ඕනේ සතුටින් ඉන්න. ඒක කොටසක්. එතකොට කරන්න ඕන පළවෙනි දේ පළවෙනි පුරුද්ද තමයි ඔයාගේ දිනපතා ආදායම් සහ වියදම් පොතක එහෙම නැත්තම් මොකක් හරි විදියකට සටහනක් දාගන්න ඕනේ. මොකද අපි කොහෙට හරි යන්න කලින් අපි ඉස්සෙල්ලා බලන්න ඕන අපි ඉන්න තැන. එතකොට ඉන්න තැන බලන්න පළවෙනියටම කරන දේ තමයි අපේ මේ දැන් යන ජීවන රටාව මොකක්ද කියලා තේරුම් ගන්න එක. එතකොට අපි මොකද කරන්නේ? මාසේ පළවෙනි දවසේ ඉඳලා මාසේ 30 වෙනිදා වෙනකන් අපි දිනපතා කරන ආදායම් වියදම් මොනවද? අපි ආහාර වලට මෙච්චර ගන්නවා. දැන් දිනකට කරන වියදම් ගත්තම පස්සේ ට්‍රාන්ස්පෝර්ට් වලට, ඊට පස්සේ යාළුවොත් එක්ක පාටි එකට ගියා නම් කෑම වලට, කොහේ හරි ෂොපින් ගියා නම්, එහෙම නැත්නම් ලයිට් බිල් වතුර බිල් ගෙවුවා නම්, එහෙම නැත්නම් ලෝන් එක ගෙවුවා නම් මේ දේවල් අපි පුරුද්දක් විදියට කරනවා. නමුත් කොහෙවත් සටහනක් නැහැ. ඒකයි ගොඩක් වෙලාවට මාසේ අන්තිමට අපි දන්නේ නැහැ මොකද්ද සල්ලි වලට උනේ. කොහෙද මගේ පඩිය ගියේ? මම ලක්ෂ 2ක පඩියක් ගන්නවා මොකද්ද උනේ? මේක අපිට හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒක තමයි පළවෙනි පුරුද්ද විදියට දිනකට දිනපතා ලැබෙන මාසික ආදායම් හා වියදම් පොතක එක්සෙල් ෂීට් එකක වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට ලේසින් කරන්න පුළුවන් දෙයක් තමයි දැන් මොබයිල් ෆෝන් වල තියෙනවා ඇප් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි ඕකට කියන බජට් ඇප්, එහෙම නැත්නම් එක්ස්පෙන්සස් ට්‍රැකර්ස් කියලා ඒ වගේ දෙයක් ඩවුන්ලෝඩ් කරගෙන ඒ වගේ දෙයකට දිගට දිගට එන්ටර් කරනවා කියලා කියන්නේ. දවස් දිනපතා ලියාගෙන යන දවසේ එක වෙලාවක් තියාගෙන ලියාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දැන් වියදමක් කරා නම් කඩේට ගියා නම් ඒ සල්ලි දුන්න ගම එළියට ඇවිල්ලා අර ෆෝන් එක ඔන් කරා, ඕපන් කරා, ඇප් එක ඕපන් කරා ඒකට එන්ටර් කරනවා. අපේ අතේ අමතිස්සෙන් ෆෝන් එක තියෙනවා. ඉතින් මාසේ අන්තිම වෙද්දී ඔන්න අපි දන්නවා මගේ කැමරට මෙච්චර ගිහින් තියෙනවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ පඩියට මොකද වුනේ කියලා. मतलब
කොච්චර මුදල් හම්බ කරත් ඒ මුදල් වියදම් කරගන්න හරියට ඔබට තේරෙන්නේ නැහැ. ඒ මුදල් ඉතුරු කරගන්න ඔබට තේරෙන්නේ නැහැ කියලා හිතනවා නම් ඔබට ඒ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් කතා කරන්න මෙතුමේ සෝදානම් ඔබ සඳහා උපදේශණය මේ අවස්ථාවේදී ලබා දෙන්න කතා කරන්න 01 2 02 705 02 02 705 එහෙනම් අපි බලමු අර පුරුදු වලින් දෙවෙනි පුරුද්ද මොකක්ද කියලා. හරි. දෙවෙනි පුරුද්ද තමයි දැන් අපි දන්නවා අපේ මාසෙකට සාමාන්‍යයෙන් යන වියදම කොච්චරද කියලා. මම කිව්වා වගේ කෑම් වලට මෙච්චර යනවා ට්‍රාන්ස්පෝර්ට් මෙච්චර යනවා. එතකොට මාසේ අන්තිමට ඔයාලා හොයාගන්න පුළුවන් මම මේ පාටිස් වලට ගිහිල්ලා වැඩිපුර සල්ලි ගෙවලා තියෙනවා. මං ඇඳුම් වලට මෙච්චර වෙන් කළා තියෙනවා. ඇයි මම මෙහෙම කරේ? මගේ මෙච්චර ඇඳුම් තියරන්නේ. ඔන්න එතකොට තමයි ඔයාට තේරෙන්නේ මෙච්චර කල් මම වියදම් කළා තියෙන වැරදි කියලා. හරි. ඔන්න දැන් පළවෙනි පුරුද්ද හරි. දෙවෙනි පුරුද්ද තමයි අපි ඊළඟ මාසෙ ඉලවෙන්න කලින් අපේ ඊළඟ මාසෙට අදාළ ආදායම් වියදම් ලියලා බජට් එකක් හදාගන්න ඕනේ. මොකටද මේ බජට් එකක් හදන්නේ? මාසෙ එන්න කලින් මාසෙට කලින් අපි සූදානම් වෙනවා. ඒ කියන්නේ අපි ප්ලෑන් එකක් හදනවා ඊළඟ මාසෙ අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. දැන් මේක හදන්නේ කොහොමද? බජට් එක හදන්නේ ඔයා දන්නවා දැන් සාමාන්‍ය මාසෙකට යන වියදම් මොනවද කියලා. එතකොට ඊළඟ මාසෙ මට කෑම් වලට හරි මේ මාසෙ මට 50000ක් විතර ගිහින් තියනවා කියලා කියමු. ඊළඟ මාසෙත් 50000ක් වගේ යන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්පෝර්ට් වලට මෙච්චර සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන රූටින් එකක් කරන වැඩ ටිකක් තියෙනවා. ඒ හා සමාන වියදමක් තමයි යන්නේ. එතකොට අන්නේ විදියට බජට් එකක් හදා ගන්නවා මට එන්න පුළුවන් වියදම් මේවා තමයි එන්න පුළුවන් ආදායම් මෙච්චරයි. එතකොට ওই දෙක අපි ලියලා බලලා බලනවා මොකක් හරි හිඟයක් හරි වැඩිපුර අතිරික්තයක් හරි තියනවාද කියලා. හිඟයක් නම් ඒ කියන්නේ ඔයාගේ ඔන්න මාසික ආදායම ලක්ෂයයි. නමුත් ඊළඟ මාසේ අපි හිතමු ෆෙස්ටිවල් සීසන් එකක් නිසා ටිකක් තෑගි ටිකක් වැඩිපුර අරන් දෙන නිසා 150000 උදාහරණයක් විදිහට. එතකොට 50000කම ඔන්න හිඟයක් එනවා. ඊළඟ මාසේ ඔයා හිර වෙන්නයි යන්නේ. එතකොට මේක අපි දැනගන්නේ මාසේ මැද නෙවෙයි මාසෙ පටන් ගන්න කලින්. ඔන්න එතකොට බජට් එක හදන එකේ ප්‍රයෝජනය තමයි අපි ඊළඟ මාසෙ වෙනකම් මාසෙ මැද වෙනකම් හිර වෙන්නේ ඉන්නේ නැහැ. මේ මාසෙම තීරණයක් ගන්නවා හරි මං හිර වෙන්න යන්නේ ඔන්න මගේ මේ වියදම් මං කපනවා. ලබන මාසෙ මං පාටි වලට යන්නේ නැහැ. හරි එතනින් රුපියල් 10000ක් අයින් කරනවා. ලබන මාසෙ තෑගි ගන්න ඒවා නැත්තම් shopping කරන ඒවා අඩු කරනවා. ඔන්න ඒකත් කැපුවා. ඔන්න ඊට පස්සේ ගානට බැලන්ස් කරා. හරි දැන් ඔයාට plan එක තියෙනවා. ඔයා මාසෙ හිර වෙන්නේ නැතුව යනවා. ඉතින් බජට් එක හදන එකේ අරමුණ තමයි අපි මාසෙ plan කරනවා මාසෙ හිර වෙන්නේ නැහැ. මාසෙ මැදට එද්දි අපිට ඇති තරම් මුදල් තියෙනවා. දැන් අපි ඔය හිඟයක් ගැන කතා කරේ අතිරික්තයක් කියමු. අපි වියදම් අඩුයි හැබැයි ආදායම් වැඩි. මේ ආදායමට මොකද කරන්නේ? සාමාන්‍යයෙන් අපි ජීවත් වෙද්දී සල්ලි ටිකක් වැඩිපුර ආවත් අපි කරන්නේ එක්ක මොන හරි හොඳ කෑමක් නැත්නම් යාළුවොත් එක්ක ට්‍රිප් එකක් ඇඳුමක් දෙකක් ගන්නවා. එහෙම බෑ. බජට් එක හදද්දි වෙන්නේ ඔයා දන්නවනම් වැඩිපුර ගාණක් ඔන්න ඉස්සරහා ඔයාට අතට හම්බෙන්න තියෙනවා කියලා ඔයා ප්ලෑන් කරන්න ඕනේ. මේක මං කොහෙද ආයෝජනය කරන්නේ? මං කොහොමද ඉතුරු කරන්නේ? අන්න එහෙම කරොත් විතරයි අර ඔයා ඉන්න තැනින් අඩියක් දෙකක් සෙමින් සෙමින් උඩට යන්න පුළුවන්. දැන් බජට් එක හදන එක තේරෙන්නේ නැති. හරි. අපි ඊළඟට බලමු තුන්වෙනි හැබිට් එක මොකක්ද කියලා. නැත්තම් තුන්වෙනි මූල්‍ය පුරුද්ද. මේක තමයි ඊටාම වැදගත් දේ. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා මම ඉස්සෙල්ලත් කතා කරා pay yourself first. ඒ කියන්නේ පළමු ගෙවීම තමන්ට කරන්න. මෙතන කියන්නේ මුදල් අතර ගත්තාන් පස්සේ පළමු ගෙවීම තමන් වෙනුවෙන් ඉතුරු කරන්න කියලා. බාහිර පාර්ශවයන්ට නෙවෙයි, ණය ගෙවන්න නෙවෙයි. අපිට ගොඩාක් වියදම් වර්ග තියෙනවා. අපේ පුරුද්ද තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට වැඩිපුරම පීඩනයක් වෙන දෙනදී. සාමාන්‍යයෙන් අපිට වැඩිපුරම නොටිෆිකේෂන්, SMS එන්නේ, කෝල්ස් එන්නේ ඉක්මනට ණය ගෙවන්න කියලා නම්, එහෙම නැත්නම් අපේ ගෙවල් කුලිය ගෙවන්න කියලා අපේ ගෙදර ගෙවල් හිමිය මතක් කරනවා නම් ඕක තමයි අපි ඔළුවේ වැඩ කරන්නේ. අපිට බය දැනෙනවා, පීඩනය දැනෙනවා. මේකෙන් අයින් වෙන්නේ කොහොමද? මේ ගෙවීම තමයි අපි ඉස්සෙල්ලම කරන්නේ. සල්ලි අතර ආපු ගම කාට හරි දෙනවා. නමුත් මේ කරන ගෙවීම් වලින් අපි දියුණුවටපත් වෙන්නේ නැහැ. කොච්චර පීඩනයක් තිබ්බත් ඒ කරන ගෙවීම් දෙවනුවට තියලා ඉස්සෙල්ලම කරන්න ඕනේ. ඔයාට හම්බෙන පඩියෙන් 5%, 10%, 20%. එක ප්‍රමාණයක් හැම මාසෙම ඉතුරු කිරීමක් කරන්න ඕනේ. ප්‍රධාන ගිණුමට සල්ලි ආවම එහෙම නැත්තම් ඔයා දවස දිනපතා ආදායම ගන්න කෙනෙක් නම් කැටයක් තියාගෙන ඒ එන ආදායමේ 10%, 15%, 5% පොඩි ප්‍රමාණයක් ලොකුවට ඕනේ. ඒක තමන් වෙනුවෙන් ඉතුරු කළා. ඊට පස්සේ තමයි බාහිර පාර්ශවයන් වලට කරන හැම ගෙවීමක්ම. ඔව් ණය මුදල් පවා ඔයාලේ පඩියෙන් ණය වෙන්නේ නැති වැඩිපුරද ගෙවෙනවා ඇති මේ දවස්වල. අපි ඉන්නේ ආර්ථික අර්බුදයක. ඒකට කමක් නැහැ. ඒ පීඩනේ තියෙන්න අරින්න. ඔයාලට නැති වෙන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා රුපියල් 5ක් රුපියල් 10ක් වුණා කමන තමන් වෙනුවෙන් ඉතුරු කරගන්න. ඊට පස්සේ බාහිර පාර්ශවයන්ට ගෙවන්න.
ඒක තමයි තුන්වෙනි කරුණ. එතකොට මෙහෙම කරද්දි අපි චුට්ට චුට්ට ලොකු ගානක් අපි වෙනුවෙන් ඉතුරු කරනවා. මේ ඉතුරු කරන ගාන තමයි අපි පස්සේ ආයෝජනය කරලා ඉතුරුම් වල දාලා කොටස් වෙනද පොළ වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ තවත් ආයෝජන තවත් ආදායම් මාර්ගෙන්න හදා ගන්න පුළුවන්. එහෙම ඉතුරු කරොත් විතරයි. ඉතින් දැන් කෙනෙක් අහන්න පුළුවන් අපි ඉතුරු කරාට පස්සේ අපි ණය ගෙවන්නේ කොහොමද? මෙහෙම ඉතුරු කරන්න අපිට සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ කියලා. ඒකට මොකද කරන්නේ? දැන් මේ තියෙන ආර්ථික අර්බුදයක් එක්ක ඇත්තටම කෙනෙක් ආදායම් අදි. අපි එක ආදායමකට අමතරව තවත් ආදායමකට යන්න ඕනේ. ඉතුරු කිරීම කැප කරන්න බෑ. සමහර විට ඔයාලට චුට්ටක් බඩගින්නේ ඉන්න වෙයි. කෑම වේල් 3ක් කනවනම් කෑම වේල් 2ක් කන්න වෙයි ඉතුරු කරන්න. මොකද මගේ පුද්ගලික ජීවිතේ මම මෙතනට එන්න මේ විදිහට කතා කරන්න මට උදව් වුණේ ඒක. අනිවාර්යෙන් යාට කැමරේල් දෙකක්වත් කාලා හරි අර ඉතිරි කිරීමේ පුරුද්ද හදා ගන්න ඕනේ. ඒ පුරුද්ද හදුනට පස්සේ ඔයාව කොහොමසත් වෙන එක එහෙම නැත්නම් මුදල් පරිපාලනය මූල්‍ය වශයෙන් නිදහස හම්බෙන එක කොමටවත් නතර කරන්න බෑ. ඒක අනිවාර්යෙන් වෙනවා. ඔව් දැන් ඔතනද තවත් ගැටලුවක් තියෙනවා. දැන් කැටයකට දාලා හරි අපි මුදල් ඉතුරු කරනවා කියලා කියමු. දාලා ටික වෙලාවක් ගියාට පස්සේ හිතනවා සල්ලි ටිකක් මදි වගේ දාපුවකින් කීයක් හරි ගන්න ඕනේ. ඔව් හරි මේකෙන් ගත්තනම් හරි කියලා ගන්නවා. ඇත්තටම ඉතුරු කරපු මුදල් වලින් ගොඩක් අය ගන්නවා. ඒ වගේ සිතුවිල්ල කෙන වෙලාවකට අපි මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? අපි කොහොමද මේ සිතුවිල්ල නවත්තගන්නේ? හරි ඔය අද්දගීම මට හොඳටම තිබ්බා. නිබිඩිකවක පටන් ගත්ත දවස්වල ඇත්තටම මුදල් අතේ මදි වෙද්දි අපි ඉතුරුම් වලින් ගන්න සූදානම්. සමහර වෙලාවට ගන්නවා. කමක් නැහැ. එක්සරයක් දෙසරයක් ගන්න ගණිද්දි ඔයාලට තේරෙනවා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඒක ඔයාට අවබෝධ වෙනවා. මොකද ඔයා ඉතුරු කරන හැම එකම ඔයාට පේනවා ඔයාම මේකෙන් ගන්න හැටි. ඔයා දකිනවා දකිනකොට ඔයාට තේරෙනවා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් දේ තමයි අපිට පොඩි නෝටිස් එකක් නැත්නම් ඔයාට පේන තැනක පොඩි බෝඩ් එකක් අතින් ලියලා ගහ ගන්න පුළුවන්. මම මේක මේ කොහොම හරි මම මේ පුරුද්ද ඇති කරගන්නවා. මම මේක ගන්නෙම නැහැ. මේ දවස් 30 මම හරියට කරනවා. කැලෙන්ඩර් එක මාක් කරන්න පුළුවන් ඔයා ඉතුරු කරන විදිය. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි ඉතුරුන් ටික එකතු වෙද්දි කොහොම හරි FT එකකට වගේ දාගන්න. ඒ කියන්නේ මුදල් නැවත ගන්න ලේසි නැහැ. ඒ වගේ තැනකට දාන්න පුළුවන්. නැත්නම් ඔයාලට ආයෙකට දෙන්න පුළුවන් මේක තියාගන්න මං ඉල්ලුවට දෙන්න එපා කියලා. එතකොට ඔයා අර පීඩනේ දරන්න වෙනවා. සල්ලි කොච්චර ඕන වුණත් ඔයාගේ අතේ සල්ලි නැහැ. ඉතින් මොකද කරන්නේ? අරක ගන්න විදියකුත් නැහැ. ඔයා මොකක් හරි part time job එකක් හරි මොකක් හරි කරලා අර මදි සල්ලි ගන්න හොයාගන්නව. නැත්නම් වෙනද කාපු කෑම එක චුට්ටක් අඩු ප්‍රමාණයකින් කනවා. ඒ පීඩනේ දැනෙන්න ඔයා ඩිසිප්ලින් වෙනවා. විනය හැදෙනවා. විනය හැදෙද්දි අරක ඉතුරු වෙද්දි ඔයාට අන්න මොටිවේෂන් එකක් ඉබේම එනවා. අභිප්‍රේරණයක් එනවා. මම මේ ගාන මේ කොහොම හරි ඉතුරු කරා මට තව කරන්න පුළුවන්. අන්න ඒ මොටිවේෂන් එක දිගටම එනවා. එහෙම තමයි අපි අර තුන්වෙනි පුරුද්ද හදාගන්න ඕනේ. හරි. දැන් ඔන්න පුරුද්ද හදාගන්න විදිය හරි නේද? ඔබට හිතනවා ඇති අපේ හරිම සරල ක්‍රම තියාගෙන ඇයි මේ හැමදෙස්සම මුදල් අපි වියදම් කරගන්නේ? අපේ හිත තමයි ඔක්කොටම මුල. හිත පාලනය කරගන්නව නම් අපිට කොහොම හරි මහන්සි වෙලා අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන්. අපේ ජීවිතේ ගොඩ යන්න බෑ. අපිට ගොඩේමක් නැහැ කියලා ඔබ හිත ඉන්නව නම් මෙතුමිය කියන විදිහට ඔබ වැඩේ කරනව නම් අනිවාර්යයෙන්ම ඔබට ගොඩ යන්න පුළුවන්. අපි දැන් පුරුදු ගැන කතා කරගෙන හිටියේ අපි මේ වෙද්දී පුරුදු ගොඩක් කතා කරා. ඊළඟ පුරුද්ද මොකක්ද? ඔව් අපි පුරුදු තුනක් ගැන කතා කරා. අපි හතරවෙනි පුරුද්ද විදියට ගන්න සාමාන්‍ය අපිට හදිසි අර මුදලක් තියෙන්න ඕන. අපි ඔකට කියන ඉමර්ජෙන්සි ෆණ්ඩයක්. ඒ කියන්නේ මාස 3කටෝ 6කට හරින සරිලන විදියට අපි හදිසි අර මුදලක් පවත්වාගෙන යන්න ඕන. එතකොට හදිසි අර මුදලක් කියන එකෙන් නිපුණිකාට මොකක් හරි අදහසක් තියෙනවද? මොකද්ද මේ කියන්නේ කියලා මම හිතන්නේ අපිට අසනීපයක් වුණොත් ගන්න, මොකක් හරි හදිසි අවශ්‍යතාවයක් වුණොත් ගන්න තියාගන්න කොටසක්. ඔව් හරියට හරි. හදිසි අරමුදලක් කියන්නේ අපි නොහිතපු අනපේක්ෂිත වෙලාවක යම් දේවල් වෙන්න පුළුවන් අපිට ගොඩාක් මුදල් අවශ්‍ය වෙන. ඉතින් දැන් මේ ආර්ථික තත්ත්ව විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට දැන් මේ ආර්ථික අරමුදේ එන්න කලින් වුණත් අපි කවුරුවත් සූදානම් වෙලා හිටියේ නැහැ. හදිසිය හරි අපේ රැකියාව අහිමි වුණොත් ඒ කාලේ ජීවත් වෙන්නේ කොහොමද? හදිසිය පවුල කෙනෙක් අසනීප වුණොත් මංගාව සල්ලි තියෙනවද? එහෙම නැත්නම් වාහනේ බ්‍රේක් ඩවුන් එකක් වුණොත්, එහෙමත් නැත්නම් ගෙදර මොකක් හරි රිපෙයාර් එකක් ආවොත් මගේ අතේ සල්ලි තියෙනවද? එහෙම දේවල් වලට අපි කවදාවත් සූදානම් වෙලා ඉඳලා නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට අපි කරන්න ඕන දේ තමයි ස්ටෑන්ඩඩ් එක, එහෙම නැත්නම් ප්‍රමිතියක් තියෙනවා ලෝකෙ පිළිගත්ත. සාමාන්‍යයෙන් ඔයාගේ මාසික වියදම වගේ 3 ගුණයක් හෝ 6 ගුණයක් මුදලක් ඔයාට පහසුවෙන් මුදල් ගන්න පුළුවන් තැනක අනිවාර්යෙන් තැන්පත් කරලා තියන්න ඕන. ඉමර්ජෙන්සි ෆන්ඩ් එක එහෙම නැත්නම් හදිසි අර මුදල කියන්නේ ඒකයි. ඇයි මේ මාස 3ක් හෝ 6ක් කියන්නේ? සාමාන්‍යයෙන් හිතන්න ඔයාට ජොබ් එක නැති වුණා කියලා අපි අනපේක්ෂිත වෙලාවක එකපාරටම ඔයාගේ ජොබ් එක මොකක් හරි හේතුවක් හින්දා නැති වෙනවා. ඉතින් ඔයාට රැකියාවක් හොයාගෙන සමහරට මාස 3ක් 6ක්
වෙන්න පුළුවන්. ඒතර ඒ කාලේවත් ජීවත් වෙන්නේ කොහමද? සමහර විට කෙනෙකුට තැන්පතු මුදල් තියෙන්න පුළුවන්. නමුත් ගොඩක් අය තැන්පතු මුදල් නැහැ. ඉතින් අන්න ඒ වගේ යන ප්‍රේක්ෂිත වෙලාවක අපි ජීවත් වෙන්න අපිට යම් මුදලක් අපි තැන්පත් කරලා තියාගන්න ඕන. ඉතින් හදිසි අර මුදල කියන්නේ ඒක. ඒතර හදිසි අර මුදලක් හදාගන්නේ කොහමද? අපි අර කලින් කිව්වේ පළමු ගෙවීම තවරට කරන්න කියලා. එහෙම ඉතුරු කරන ගිණුමෙන් ඔයාගේ වියදමට සමාන මාස 3කට සමාන වියදමක් එකතු කරලා වෙනත් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරලා තියන්න පුළුවන්. එතකොට ඒකෙන් අපි මුදල් ගන්න හදිසි අවශ්‍යතාවයකට විතරයි. හදිසි අවශ්‍යතාවයක් කියන්නේ ඔන්න හිටපු ගමන් කඩේකට යන ගමන් පොඩි ඔෆර් එකක් දැකමං පොඩි කෑම එකක් කන්න හිතනවා කියලා අරකින් ගන්නෙ නෑ. එහෙම නෑ. අපි මූල්‍ය විනය කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන මොන දේ කරත්. දැන් ඔයා අරමුණකට යනවා නම් ඒ ඩිසිප්ලින් එක විනය තියෙන්න ඕන. මම මේක කොහොම හරි කරනවා කියන අදිෂ්ඨානෙ පියාගෙන ඒ අර මුදල ගොඩ නගා ගන්න ඕනේ. එතකොට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් තියෙද්දි ඔයා සූදානම් ඕනම වෙලාවක හදිසියක් වුණොත් ඒකෙන් ගන්නවා. ඊට පස්සේ අපි හිතමු උදාහරණයක් විදිහට ඔයාගේ ගිණුමේ රුපියල් 50000ක් ගත්ත කියලා. ඊළඟ මාසේ වහා මේ 50000 දාලා ඒ ගිණුම අර විදියටම තියන්න ඕනේ. මම උදාහරණයක් විදිහට ආපහු මේක මූල්‍ය වශයෙන් කියන්න. හිතන්න ලක්ෂයක් මාසික වියදම තියෙන කෙනෙක්ගේ ඉමර්ජන්සි ෆන්ඩ් එක කොච්චර වෙන්න ඕනද? උදාහරණයක් විදිහට ගත්තොත් එයා මාස 3කට නම් ලක්ෂ 3ක මුදලක් එයාගේ account එකේ ඉමර්ජන්සි ෆන්ඩ් එක විදියට තියෙන්න ඕනේ. එතකොට රුපියල් 50000ක එයාට වියදමක් ගියා නම් ඔන්න 250000 account එකේ ඉතුරු වෙන්නේ අර 50000 ඉක්මනටම පියවලා ඒ account එක සම්පූර්ණ කරලා තියන්න ඕනේ ඊළඟ වෙලාවකදී ප්‍රයෝජනෙට ගන්න. ඉතින් ඒක පැත්තකට කරලා තියනවා අපේ වෙනම ඉතුරු යනවා. ඕක තමයි අපේ හතරවෙනි පුරුද්ද. අපේ ඊළඟ පුරුද්දට යමු නේද? දැන් මේ පුරුදු ටික පුරුදු කරගන්න එක තමයි හරිම අමාරු වැඩේ. මොකද මේ දේවල් පොඩි කාලේ ඉඳන් අපි ළඟ තියෙනවා නම් ඒක ගැටලුවක් නෑ. හැබැයි අපි පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්නේ දැක්ක ගමන් ඒ දේ අම්මලා අරන් දෙනවා. හරි. එතනටනේ අපි පුරුදු වෙන්නේ. අනේ එතනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඊළඟ පුරුද්දට යන්න කලින් කොටා දරුවන් හදද්දී ඒ දරුවන්ට මේ මුදල් වල තියෙන වැදගත්කම් පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. ඒක අමාරු. ඒක කරන්න අමාරුයි. මොකද එයාලා හරිම කැමති දෙයක් දැක ගමන් ගන්න. හැබැයි අමාරුවෙන් හරි එක හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කොහොමද දරුවෙක්ට මේ මුදල් වල තියෙන වටිනාකම අපිට මේ වෙලාවේදී මේක අරගන්න බෑ පුතේ කියන එක කොහොමද තේරුම් කරලා දෙන්නේ? ඔව් ඒක වැදගත් දෙයක් නෙපුනිකා. හරි මම මෙතන පුංචි දෙයක් මතක් කරන්න. පොඩි ළමයි කතා කරන්න ඉගෙන ගන්න කොහොමද? අපි දිහා බලාගෙන ඉඳලා. ඉතින් ළමයි වෙනස් කරන්න කලින් අපි වෙනස් වුණොත් දරුවන්ට අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. ඔයා බජට් එකක් හදද්දි, ඔයා කැටයක් තියාගෙන ඉතුරු කරද්දි, ඔයා මුදල් ගැන කතා කරද්දි, මේ දේවල් කතා කරද්දි පොඩි ළමයි ඒව ඇහුම්කන් දෙනවා, බලන් ඉන්නවා. ඔයා ගිහිල්ලා බඩු ගනිද්දි පරිස්සමෙන් බඩු ගන්න හැටි, ලිස්ට් එකක් තියාගෙන බඩු ගන්න හැටි. එතකොට මිල ගණන් සංසන්දනය කරන ගන්න හැටි මේ පුංචි දරුවෝ බලන් ඉන්නවා. ඒගොල්ලෝ අපිත් එක්කම ජීවත් වෙන්නේ. අවුරුදු 7 8 වෙනකන් ඒගොල්ලන්ට ලොකු අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ බලාගෙන තමයි ඉගෙන ගන්නේ. ඉතින් ඒගොල්ලන්ට අලුතෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඔයා කරන්නේ මොකද්ද? ඒ දේ තමයි දරුවෝ කරන්නේ. පළවෙනි දේ ඒක. තමන් හැදෙන්න. තමන් පුරුදු කරගන්න මේ මූල්‍ය පුරුදු තමන්ගේ මූල්‍ය තත්ත්වය හදාගන්න පුංචි දරුවෝ ඔයා දිහා බලාගෙන හැදෙනවා. අපි ඒ පුංචි දරුවෝ කියන්නේ ඊට වඩා චුට්ටක් ලොකු දරුවෝ ගැන අපි කතා කරමුකෝ. ඒතර මේගොල්ලෝගේ සමහර ලාට ලොකු ඉල්ලීමක් තියෙන්න පුළුවන්. අපිට මේක අරන් දෙන්න මේක අරන් දෙන්න ඒ දරුවන්ට අපිට සාමාන්‍ය තේරුම් කරන්න පුළුවන්. පුතා ඔයා මේක ගත්තොත් මේක ඔයාට මාසේ අන්තිම වෙදි කරන්න අමාරුයි. අපිට මේ බජට් එකට යන්න බෑ. මේ ප්‍රමාණය අපිට කරගන්න බෑ. සාමාන්‍ය ඒ දරුවන්ට තේරෙනවා එහෙම කතා කරද්දී. එයාට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒක අත්දැකීමෙන්ම කරලා පෙන්වන්න පුළුවන් ගොඩක් වෙලාවට. ගොඩක් වෙලාවට දරුවෝ තමන්ගේ වැඩ කටයුතු වලට සහභාගී කරගන්න එක තමයි ඒගොල්ලන්ට උගන්වන්න පුළුවන් හොඳම ක්‍රමය. කොටිම කිව්වොත් අපි වෙනස් වෙනකොට දරුවෝ වෙනස් වෙනවා. ඔව්. අපි කතා කරන්නේ අපේ මුදල් පරිස්සම් කරගන්න ඕනේ, මුදල් කොතනක හරි ආයෝජනය කරන්න ඕනේ, FB එකක් දාන්න ඕනේ, මේ දේවල් අපි කතා කරන්නේ. එතකොට මේ දවස්වල ගොඩාක් අය අහු වෙන තැනක් තමයි ওই පිරමීඩ කියලා කියන්නේ. තමන් මහන්සි වෙලා ඉතුරු කරගත්ත සල්ලි ටික අන්තිමේදී කොහේ හරි ඉඳන් ආපෝ මෙන්න මෙහෙම දෙයක් කරපු කියලා කෙනෙක්ට මුදල් දෙනවා. අන්තිමේදී තමන්ට මුදල් ටික නැති වෙනවා. මේ වගේ අවස්ථාවක් අපි හරියට අඳුනගන්නේ කොහොමද? ඔව්. දැන් මේ දවස්වල පහුගිය කාලේ මට ගොඩක් අය කතා කරලා මේ ප්‍රශ්නේ ඇහුවා. අපි මේ කාලේ දැඩි පීඩනයක ඉන්නේ නේපනික. ඇත්තටම අපි හොයන්නේ මොකක් හරි වියදම් අඩු කරලා කොහෙන් හරි අපිට සල්ලි අතට හම්බෙන ක්‍රමයක්. ඉතින් කවුරු හරි මොකක් හරි අලුත් දෙයක් කියද්දි අපිට ලොකු වාසියක් වගේ පේනෙද්දි අපි හිතනවා ශම් මේක නම් හරිම ලොකු දෙයක්. මං දාන්නේ රුපියල් 100යි මට 300ක් හම්බෙනවා. මේක නම් පුදුම වාසියක්. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ හරි අරුම වාසියක් පුදුම වාසියක් වගේ හම්බෙන ගොඩක් දේවල් නරක දේවල් සහ බොරු දේවල්. ඉතින් ගොඩක් අය අහුවෙන්නේ අන්නේ ඒකයි. පැහැදිලිව කියන්න ඕන දෙයක් තමයි පොහොසත් වෙනවා කියන එක කරන්න පුළුවන්
ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඉක්මනට පොහසත් වෙන්න පුළුවන්. හිමීට පොහසත් වෙන්න පුළුවන්. මේ ගොඩක් අය ඉක්මනට පොහසත් වෙන්න යනවා කියන්නේ අන්නර කෙටි මාර්ග හොයාගෙන යනවා. ඒ කියන්නේ මේ අද රුපියල් 500ක් දාලා හෙට රුපියල් ලක්ෂයක් ගන්න බලාගෙන ඉන්න අය තමයි ගොඩක් කලාවට මෙන්න මේ පිරමීඩ ජාව ආරම්භරට අහු වෙන්නේ. ඉතින් අහු වෙන්න එපා. මොකද පොහසත් වෙනවා කියන එක හිමින් යන පියවරක්. ඉක්මනට යන්න බෑ. පොහසත් වෙන්න කෙටි මාර්ග නෑ. ඔයා පියවරෙන් පියවර දේවල් අවබෝධ කරගෙන හැමදේම හරියට කරගෙන ගියොත් තමයි පොහසත් වෙන්න පුළුවන්. පිරමීඩ ජාව ආරම්භ කියන්නේ ඇත්තටම ඒක එක ක්‍රමයකට හරියට යන දේවල් තියෙනවා. නමුත් ගොඩක් කලාවට ඔයාලට තේරෙනවා නම් මේ දෙයි ලොකු වාසියක් වෙන්න යනවා හිතන්නවත් බැරි වාසියක් වෙන්න යනවා කියලා පේනවා නම් ඒක ඇත්තටම මායාවක් බොරු දෙයක් ඒ දිවලට අහු වෙන්න එපා හොඳට මතක තියාගන්න පොහසත් වෙනවා කියන එක හරිම හිමින් යන process එකක් එතනදී ඔයාගේ සතුටක් තියෙනවා මුදලුත් ආරක්ෂා වෙනවා ඔයා අනිවාර්යෙන් පොහසත් වෙන එකක් වෙනවා ඒක තව දෙයක් කියන්න ඕන දැන් පිරමීඩ ජාවාරම් වලට අහු වෙන ගොඩක් අය ඔයාගේ යාළුවම වෙන්න පුළුවන් සමහරවල් අපිට යාළුවම ඇවිල්ලා කියනවා මේ දේ කරන්න මෙහෙම කරන්න මපට හොඳටම විශ්වාසයි කියලා. ඔව්. එයාට විශ්වාසයි. ඔයාට ඔයාගේ යාළුවත් විශ්වාසයි. නමුත් ඔයාගේ යාළුවත් රැවටිලා තියෙන්න පුළුවන්. මොකද අපි හැමෝම මිනිස්සුයෝ. අපි හැඟීම් වලින් පාලනය වෙන්නේ ගොඩක් වෙලාවට. අපි හැඟීම් තමයි මුලට එන්නේ. ඒ දේවල් වලට රැවටෙන්න එපා. හොඳට බුද්ධිමත්ව හිතන්න. 5-6 දිනෙකින්ම අහලා මූල උපදේශකවරු ඉන්න පුළුවන්. ඔයා දන්න ඕනම කෙනෙක් ඉන්න පුළුවන්. සාමාන්‍ය හොඳ දැනුමක් තියෙන කෙනෙක්. ඒගොල්ලෝගෙන් අහලා හොයලා බලන්න. सोशल मीडिया वाले वेन्न पुलवा इगलों वेबसाइट या वेन्न पुलवा रिव्यूज दाल तीन वेन्न पुलवा इव हुंदट सर्च कर बरन्न उरागे महान से हंब करपु साली टिक होरुं अतर पात्तेन देन्न इपा ඒ වගේම තමයි මේ දවස්වල ගොඩක් අය පිටරට යනවානේ ගොඩක් අය උත්සාහ කරනවා තමන්ට විදේශීන් මුදල් ගෙනාවොත් එහෙන් හොඳ වැටුපක් ලැබෙනවා ලංකාවට ඒ මුදල් වෙද්දී ඩොලර් රුපියල් වෙද්දී ලොකු මුදලක් ගන්න පුළුවන්කම තියෙනවා අපේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් කියලා හිතනවා දැන් මෙතන තවත් ගැටලුවක් තියෙනවා දැන් හැමෝම හරිම පාරෙන් රට යනවාද කියන එකත් පොඩි ගැටලුවකුත් තියෙනවා හොඳම ඒජන්සි වලින් යනවාද කියන ගැටලුවක් තියෙනවා මේ දවස්වල ගොඩක් අය හරි මම ඔයාමට මෙච්චර ගාණක් දෙන්න මං ඔයාව රටේ අවන්න. එතකොට වන්න ජොබ් වීසා කරන් දෙන්න. හැබැයි අන්තිමේදී දීලා තේනේ විසිට් වීසා එකක්. එතෙන් ගියාම පස්සේ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්. තමන් ළඟ තියෙන මුදල් දීලා තමයි මේ පිටරටක රැකියාවකට යන්න සූදානම් වෙන්නේ. මේ දවස්වල ගොඩාක් අය ඒ වගේ ජාවාරම් වලට අහු වෙනවා. අපේ අතේ තියෙන අපි මහන්සියෙන් හම්බ කරගත්ත මුදල් තමයි මේවට වේදන් වෙන්නේ. අපි ඒ වගේ අවස්ථාවකදී මොන වගේ පියවරකද ගන්න ඕන? අපි ඒ වගේ දේවල් වලින් පරිස්සම් කරලා කොහොමද හරිම විදියට දේවල් කරගන්නේ? හරි. අපි හිතමු දැන් කෙනෙකුට රට යන අවශ්‍යයි. ඉස්සෙල් බලනවා නයි රට යන අවශ්‍ය කියන එක. ඉස්සෙල් වාඩි සිතුවිල්ලක් ආවා කියන්නකො මම රට යන්න ඕන මේ වැඩ මේ හරියන්නේ නැහැ. මම රට යන්න ඕන රට ගිහිල්ලා මට ජොබ් එකක් කරන්න පුළුවන්. ඒ ඉන්න අය හොඳට ජීවත් වෙනවා වගේ පේනවා. එහෙම හිතෙන ප්‍රශ්නෙල්ල අහන්න ඔයාගෙම්ම ඇයි මම රට යන්න ඕනේ මට මේක මෙහෙ ඉඳන් කරන්න බැරිද එතකොට මම මෙහෙ ඉඳන් ජීවත් වෙන විදිය එහෙ ඉඳන් ජීවත් වෙන්නත් පුළුවන්ද මේක මගේ ප්‍රශ්නයක්ද එහෙම නැත්තම් වෙන කාගේ හරි ප්‍රශ්නයක්ද ඉස්සෙල්ලාම අපි හිතන්න ඕනේ දේ ඒක එතකොට ඔයාට එතනදී තමයි තීරණයක් ගන්න පුළුවන් මම මේක කරන්න ඕනද නැද්ද කියලා හරි අපි හිතමු ඔයා තීරණයක් ගත්තා යන්න ඕනේ කියලා හරි යන්න ඕනේ කියලා හිතුණා ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ වගේ තැන යන්න පිළිගැනීමක් තියෙන ආයතන මොනවද කියලා පිළිගැනීමක් තියෙන ආයතනයක් හොයලා කීප දෙනකින් අහලා බලලා ඒවට රජයේ පිළිගැනීමක් තියෙනවද මේවට රිවියුස් කොහොමද තියෙන්නේ ඔයාගේ යාළුවෙක් වුණ පළියට කවුරු හරි කිව්ව පළියට එකපාරට මුදල් නාස්ති කරන්න එපා මුදල් යොමු කරන්න එපා මොකද ඔයාගේ තියෙන මම දන්න විදිහට මටත් ගොඩක් අය කතා කරනවා නිකුණිකා සමහරවිට ලක්ෂ ගණන් ඒගොල්ලෝගේ දේපල තියලා රට යනවා ගොඩක් හම්බ කරගෙන එන්න බලාපොරොත්තු වෙන නමුත් ඒ දේවල් සමහරලාට හරියන්නේ නැහැ හොඳ තීරණයක් ගන්න ඕන ඔයාට ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ඇතුලේ ප්‍රශ්නයක්ද නැත්නම් ඇත්තටම එළියේ ප්‍රශ්නයක්ද කියලා ඇතුලේ ප්‍රශ්නයක් කියලා කියන්නේ සමහර ලාට අපිට දැනෙන පීඩනය වෙනස් කරගන්න ඕනෙ හින්දා අපි රට මාරු කරන්න හදනවා නමුත් ඇත්තටම වෙලා තියෙන අපේ ඇතුලේ ප්‍රශ්න ගොඩක් තියෙනවා විසඳ ගන්න බැරි ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් නම් තියෙන්නේ අපි උපදේශකවරේ කවුන්සලර් කෙනෙක් ළඟට ගිහිල්ලා ඒ ප්‍රශ්න ටික විසඳන් ගත්තාන් පස්සේ ඔයාට රට යන්න වුණාවක් එන්නේ නැහැ वोट तीन मेह वेल टीका करगन अतर उड़को गेटलोन इतना अतल फैशन टीक निराकरण करगर पास अनिवार अभी पुलवा अपे हरीम विसुम रटने दौरगा ईटा पास करना रट गिड पास अभी तीरण මං ගත්ත වැරදි තීරණයක් කියලා ඒ වෙලාවේ ඔයා තීරණේ අරගෙන ඉවරයි. එතකොට ඒක පසුතැවෙන එකේ තේරුමක් නැහැ. ඒ වෙලාවට අපි කරන්න ඕනේ හරි. මම දැන් තීරණේ අරගෙන ඉවරයි. මේ ගත්ත තීරණේ උඩ මම පිළිගන්නවා. මෙතන ඉඳලා මම මගේ ක්‍රියාපටිපාටිය වෙනස් කරගෙන යනවා. මුදල් හම්බෙනවා. ඒකට ණය ගෙවනවා නම් එහෙමයි ඒ වියදම් දරාගෙන හරියට මූල පරිපාලනය කරගෙන මම තව අවුරුදු ගානකින් ලංකාවට යනවාද මෙහෙ ඉන්නවද කොහොමද තීරණය කරන්නේ කියලා එතන ඉඳන් තීරණය කරනවා.
ඉතින් අපේ ජීවිතේ ගොඩක් දේවල් වැරදෙනවා ඒ වගේම හරියනවා ඉතින් හැම දෙයක්ම වෙන්නේ අපිට ප්‍රශ්න ගොඩක් එන්නේ ජීවිතේ ශක්තිමත් කරන්න මොකද ඒ හම්බෙන පන්නරෙන් තමයි අපි දේවල් ඉගෙන ගන්නෙ දැන් මෙතනදි මම තව දෙයක් කියන්න නිපුණිකා අපේ දැන් ආර්ථික අර්බුදයට ගොඩක් අය කෑ ගහනවා බනිනවා මේම දේවල් අපිට අවශ්‍ය නැහැ කියලා නමුත් ඇත්තටම වෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආවන් පස්සේ අපි දේවල් ඉගෙන ගන්නවා මේ වගේ දේවල් අපි දන්නේ නැහැ කියලා. ඉතින් ඒක තමයි ජීවිතේ ප්‍රශ්නවල තියෙන වටිනකම. ඉතින් ප්‍රශ්නයක් ආවන් පස්සේ ඒකට හොඳ දෙයක් කියලා ආශිර්වාදයක් කරගෙන එතන ඉඳලා ජීවිතේ වෙනස් කරගන්නයි තියෙන්නේ. ජීවිතේ හම්බ වෙන හැම දෙයකම හා කියන්නේ නැතුව හොඳට කල්පනා කරලා බලන්න මම මේ ගන්න හදන තීරණය හරිම තීරණයක්ද කියලා. එහෙම ඔබ හිතුවොත් නම් මං හිතන්නේ කාටවත් එහෙම අමාරුවේ වැටෙන දේවල් වලට යොමු වෙන්න ඕන වෙන එකක් නැහැ. ඒ වගේම තමයි අපි දැන් කතා කර කර හිටියේ මේ හොඳ මුදල් පුරුදු ගැන. මෙන්න මේකේ අපි කතා කරා අපි මුදල් ඉතුරු කරන්න ඕනේ හදිසි අවශ්‍යතාවයකට ගන්න කියන එක. එතකොට ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ? ඊට පස්සේ තියෙන මූල පුරුදු තමයි අංක පහා ඒ කියන්නේ අපි අමතර ආදායම් මාර්ගයක් සකස් කරගන්න ඕනේ හේතුව මොකද දැන් ගොඩක් වෙලාවට අපි ප්‍රධාන ආදායම් මාර්ගයේ තිබුණට අපි දන්නේ නැහැ මොනවා වේවිද කියලා දැන් උදාහරණයක් විදිහට මම කියනනම් කොවිඩ් ආපු කාලේ ටුවරිසම් සෙක්ටර් එකේ සංචාරක ක්ෂේත්‍රයේ ඉඳපු ගොඩක් අයට රැකියා අහිමි වුණා ඒකට ඒගොල්ලෝ හිතේ ඒ ශ්‍රේෂ්ඨ විතරයි ඉතින් ඒක අහිමි වුණාට පස්සේ ඒගොල්ලෝ හිතා ගන්න බැරුණා මොකද්ද කරන්න ඕනේ කියලා මේ එක ආදායම් මාර්ගයකට යොමු වෙලා හිටපු නිසා සමහර අයට ඉතුරුමක්වත් නැහැ. ඉතින් ඒගොල්ලෝ සෑහෙන කාලයක් දැඩි ලෙස පීඩා වින්දා මොකද වෙනත් ආදායම් මාර්ගයක් නැහැ. තමන්ගේ වෙනත් හැකියාවන් මොනවද කිසි දෙයක් පුහුණු කරලා නැහැ. වෙන දෙයකට යොමු වෙන සෑහෙන කාලයක් ගියා. එතකොට ඒ වගේ අවධානයකට යන්න ඕනේ නැහැ. අපි කරන්න ඕනේ මොකද්ද? අපිට තියෙන ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් හැකියාවක් ගොඩක් අයට තියෙනවා එක්කෝ සින්දු කියන්න පුළුවන්, එහෙම නැත්නම් පේන්ටින් කරන්න පුළුවන්, සමහර අයට ෆ්‍රීලාන්ස් වැඩ කරන්න පුළුවන්, එහෙම නැත්නම් කුරිය සර්විස් එකකට සපෝට් එක දෙන්න පුළුවන්. ඔය වගේ ප්‍රධාන ආදායමට අමතරව අමතර ආදායම් මාර්ගයක් සකස් කරලා තියාගන්න ඕනේ. එතකොට හදිසි හරි අර ආදායම නැති වුණොත්, එහෙම නැත්නම් අර ප්‍රධාන ආදායම මේ වගේ ආර්ථික කාලයකදී අඩු වුණත් ඔයාගේ අර හොබී එකෙන් එහෙම නැත්නම් විනෝදාංශයෙන් හරි කරන අමතර ආදායමෙන් හරි ඔයාට ආදායම ලැබෙනවා. ඔයා වැටෙන්නේ නැහැ. එතකොට ඒක අවදානම් වලට සෝදානම් වීමේ එක උපක්‍රමයක්. ඔන්න පස්වෙනි පුරුද්ද. මම හරි ඉස්සෙල්ලා කතා කරපු පුරුද්දත් එක්ක මේක ඇත්තටම ගැලපෙනවා. අපි දැන් මේ රසවින්ද ගීතය ඇතර මේ වගේ දේවල් අපිට ආදායම් මාර්ගයක් විදිහට යොමු කරගන්න පුළුවන්. ප්‍රධාන රැකියාව කරගන්න පුළුවන්, අමතර රැකියාවක් කරගන්න පුළුවන්, අමතර ආදායම් මාර්ගයක් අපි පස්වෙනි පුරුද්ද. අමතර ආදායම් මාර්ගයක් විදිහට හොඳට පුරුදු කරන්න පුළුවන් දේවල්. හරි. ඊළඟට 6 වෙනි පුරුද්ද තමයි අපේ ප්‍රධාන active income සහ passive income sources කියලා ආදායම් මාර්ග ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි වැඩිපුර යොමු වෙන්න ඕනේ passive income කියන ක්‍රමයට. ඒ කියන්නේ passive income කියලා කියන්නේ අපි ඉස්සෙල් active income ගැන කතා කරමු. ඒ කියන්නේ ප්‍රධාන රැකියාව අපි කරන ගමන්, ඒ කියන්නේ රැකියාවක් කරන ගමන්ම ආදායම ලැබෙනවා නම් අපි එතන ඉන්න ඕන අපේ ශ්‍රමය කැප කරද්දී ඒ වෙලාවෙම අපිට ආදායම ලැබෙනවා නම් ඒ වගේ දේවල්ට අපි කියනවා active income කියලා. පැසිව් ඉන්කම් කියන්නේ ඒ රැකියා ස්ථානයේ එතන අපි ඉන්න ඕනේ නැහැ, අපේ ශ්‍රමය දෙන්න ඕනේ නැහැ අපිට ආදායම ලැබෙන්න. ඒතර අපි කොහේ හිටියත්, ගෙදර නිදාගෙන හිටියත් අපේ account එකට සල්ලි ඉබේ වැටෙනවා නම් අන්න ඒවට තමයි අපි පැසිව් ඉන්කම් කියලා කියන්නේ. ඉතින් ඇයි පැසිව් ඉන්කම් ගැන අපි හොයන්න ඕනේ ගොඩක් ඇක්ටිව් ඉන්කම් වලට වැඩිය? මොකද අපි මේ දැන් ඉන්න ජීවන තත්ත්වයෙන් මුළු ජීවිත කාලයෙම ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 70 80 වෙද්දී අපේ සෞඛ්‍ය තත්ත්වයේ අපේ වැඩ කරන්න පුළුවන් හැකියාවන් සෑහෙන අඩු වෙනවා. ඒ වෙද්දි අපේ account එකේ සල්ලි ටිකක් තිබ්බොත් අපිට වැඩි මහන්සියක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ නැත්තත් අපිට අවුරුදු 30 40 වෙද්දි වැඩ කරන්න නැතුව ලෝකෙ පුරාම ඇවිද ඉන්න, එහෙම නැත්නම් අපි කැමති දෙයක් කරලා ගෙදරට වෙලා නිකන් ඉන්න, ඒ වගේ දේවල් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට අනිවාර්යෙන් passive income කියන දේ වැදගත්. මොකද ජීවිත කාලේ අපි උත්සාහ කරන්නේ අපි සතුටු දේ කළා ඇති තරම් මුදල් හම්බ කරන්න ඕන නිසා. ඉතින් 6 වෙනි පුරුද්ද තමයි හැකිතාක් passive income ගැන හොයන්න. එතකොට මම උදාහරණ විදිහට කියනවා මොනවද මේ passive income කියන්නේ? අපි සල්ලි ඉතුරු කළා ස්ථාවර තැන්පතුවක දාලා ඒකේ ආදායමින් ජීවත් වෙනවා නම් ඒකත් එක්තරා විදිහක passive income එකක්. එහෙම නැත්නම් කොටස් වෙළඳ පොලේ වෙන්න පුළුවන්, නැත්නම් ඉඩකඩම් වල වෙන්න පුළුවන්, නැත්නම් ඔයා අපාර්ට්මන්ට් එකක් ගෙයක් අරගෙන රෙන්ට් කළා කුලී ආදායම් වශයෙන් ලැබෙනවා නම් ඒ වගේ දේවල් අපි කියනවා passive income කියලා. මොකද ඔයා එතන ඉන්න ඕනේ නැහැ ඒ මුදල් ලැබෙන්න. එතකොට ඔයාට active income එකක් කරත් passive income 10ක් 15ක් වුණත් තියාගන්න පුළුවන්. ඉතින් කෙනෙක් හොසත් වෙන්න මූල නිදහසට යනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ passive income ගැන හොයන්න ඕනේ අපේ 6 වෙනි මූල්‍ය පුරුද්ද. ඊට පස්සේ 7 වෙනි මූල්‍ය පුරුද්ද නිතනික
මේක තමයි වැදගත්ම දේ මම අන්තිමට කිව්වට වැදගත්ම මූල්‍ය පුරුද්ද මේකයි මොකක්ද අපි ධනාත්මක මනසක් පවත්වා ගන්න ඕනේ අපි මොන දේ කරත් වැඩක් නැහැ අපේ කටේ තියෙන්නේ නෑ බෑ වචන නම් ධනාත්මක නොවන දේවල් නම් අපේ රජයට හරි මිනිස්සුන්ට හරි අපිට වෙන දේවල් වලට බනිනව නම් අපේ ආයතනයට හරි නැත්නම් අපේ ගෙදර අයට හරි අම්මා තාත්තට අපේ විරිඳ ස්වාමි පුරුෂයාට දරුවට වෙන්න පුළුවන් යාළුවන්ට වෙන්න පුළුවන් මේගොල්ලෝ නිසා තමයි මට මේ දේවල් වෙලා තෙන්නේ කියලා ඒගොල්ලන්ට චෝදනා කරනව නම් බනිනව නම් තමන්ට ලැබෙන දේවල් මේ තියෙන දේවල් ගැන තෘප්තියක් නැත්නම් ධනාත්මක නැත්නම් අන්න එතනදී අපිට මුදල් ලැබෙන්නේ නැහැ මේ වෙලාව ඔයා ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නව නම් මූල්‍ය වශයෙන් හොඳට බලන්න ඔයාගේ වචන දිහා මොනවද ඔයා කතා කරන්නේ මොනවද ඔයා හිතන්නේ ඔයාගේ සිතුවිලි ධනාත්මකද ඍණාත්මකද එතකොට ඍණාත්මක වෙන්න පුළුවන් අපිට ප්‍රශ්න එක්ක අපි ගොඩක් වෙලාවට අතරමං වෙනවා ඒක සාමාන්‍යයි මගේ ජීවිතේ වුණත් පුද්ගලිකව මම මේ තත්ත්වයට එන්න කලින් සෑහෙන ඍණාත්මක තත්ත්වයක ඉඳලා මේ වගේ තැනකට ආපු කෙනෙක් ඉතින් අපි ඕනම කෙනෙකුට මේ වෙලාවේ පටන් අරගෙන මේ වෙලාවේ වෙනස් වෙන්න පුළුවන්. ඔයාට ඕන හොඳ ජීවිතයක් නම් අද මේ දැන් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඍණාත්මක ජීවිතයක් නම් ඔයාට තියෙන්නේ. අපි සීතේ අපිරියයි නම් ඒකට හේතුව අපේ සිතුවිලි ධාරාවන්වල ප්‍රශ්නය. ඉතින් කොහොමද මේ සිතුවිලි ධාරාවන් වෙනස් කරන්නේ? පළවෙනි දේ තමයි කොච්චර ප්‍රශ්න තිබ්බත් බලන්න ඔයාට දැනට තියෙන හොඳ දේවල් මොනවද? තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. දැන් මේ ගෙදර ඔයා ඉඳිද්දි ඔයාට මොකක් හරි ජොබ් එකක් තියනවා නම් මොකක් හරි ආදායම් මාර්ගයක් සමහරවිට මාසෙට හම්බෙන්නේ රුපියල් 5000ක් 2000ක් වෙන්න පුළුවන් ඒක හරි තියනවා නම් ඒකට ස්තුතිවන්ත වෙන්න තුන් වියර නැති වුණත් දෙවේලක් හරි කාලා ඉන්නවා නම් මට එහෙම හරි කන්න තියනවා කියලා සතුටු වෙන්න ඔයාගේ හදවත ඇතුලේ ප්‍රීතිය ඉතිරෙන්න අරින්න එතකොට ඔයාට දේවල් කරන මිනිස්සු වෙනින් ස්තුතිවන්ත වෙන්න ඔයාගේ දෙමව්පිය වෙන්න පුළුවන් නැත්තම් රැකියා ආයතනය වෙන්න පුළුවන් මොන විදියකින් හරි ඔයාට පුංචි හොඳ දෙයක් හරි තියෙනවා නම් ඒ ගැන ස්තුතිවන්ත වෙන්න. අපිට නොමිලේ ලැබිච්ච ගොඩක් දේවල් තියෙනවා. මොනවද? ඔක්සිජන්, හුස්ම ගන්න දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ පරිසරය තියෙනවා. ප්‍රශ්නයක් වුණාම ගඟක් දොලක් ගාවට ගිහලා චුට්ටක් වාඩිලා ඉන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. අපේ මුළු ලංකාව වටේම අපිට ඇවිදින්න පුළුවන්, බස් එකේ යන්න පුළුවන්, ට්‍රේන් එකේ යන්න පුළුවන්, ලොකු ගණන් යන්නේ නැහැ. නිදහස හොයාගෙන ඕන තැනක රටවටේ ගිහින් ඉන්න පුළුවන්. අපේ රටේ ගිනි කඳු නැහැ. එතකොට හිම වැටෙන්නේ නැහැ අපිට ඕන වෙලාව ඕන විදියට ඉන්න පුළුවන් ඇත්තම කිව්වොත් අපි ඉන්නේ හරිම සුඛෝපභෝගී ජීවිතයක මේකේ වටිනකම දැනගන්න අපි ඊදී හොඳට ඇස් ඇරලා බලන්න ඕනේ පුළුවන් තරම් නිශ්ශබ්ද වෙලා තමන්ටම ඇහුම්කන් දෙන්න ඇහුම්කන් දෙද්දි ඔයාට තේරෙනවා මට ගොඩාක් දේවල් මං හිතුවට වැඩිය තියෙනවා කියලා අන්න එතනකොට ඔයාට ධනාත්මක මනසක් හැදෙන්න ගන්නවා හරි පළවෙනි දේ තමයි තමන්ට තියෙන දේට ස්තුතිවන්ත වෙන්න දෙවෙනි දේ තමයි මොන ප්‍රශ්න තිබ්බත් කමක් නැහැ මේ හැම දෙයකින්ම මට හොඳ දෙයක් වෙන්නේ අපිට ආර්ථික අර්බුදය ආවේ නැත්නම් කවදාවත් අපි මූල්‍ය පරිපාලනය ගැන ඉගෙන ගන්නේ නැහැ මේ දේවල් සමාජගත වෙන්නේ නැහැ ඉතින් මේ ආර්ථික අර්බුදය ආවේ ඔයාව පොහොසත් කරන්නම තමයි ඉතින් මේ අවස්ථාව ස්තුතිවන්ත වෙන්න අවස්ථාවට සහ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඊට පස්සේ මොනවද කරන්න ඕනේ ධනාත්මක පරිසරයක් නැත්නම් සමහරවිට ඔයා ඉන්න තැන ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන් ඉන්න මිනිස්සු නෙගටිව් වෙන්න පුළුවන් ඔයා බලන ටීවී රේඩියෝ ප්‍රෝග්‍රෑම් වල හැමතිස්සෙම ඔයාගේ යාළුවන්ගේ නැත්නම් සමාජ මාධ්‍ය වල තියෙන්නේ ගහගන්න ඒවා ඊට පස්සේ බනින ඒවා හෙලා දකින ඒවා ඔයා පල්ලෙහාටම වැටෙන සිතුවිලි වගේ හැදෙන දේවල් නම් ඒවයින් ඈත් වෙන්න පුළුවන් තරම් යහපත් සමාජ මාධ්‍ය ජාලාවල් ඒ කියන්නේ හොඳ වැඩසටහන් වලට විතරක් යොමු වෙන දැන් අපි මේ කතා කරන්නේ ඔයාලගේ මනස සුවපත් කරන දේවල් ජීවිතේ වෙනස් කරගන්න ඕන දේවල් සංගීතයට සවන් දෙන්න ඒ වගේ දේවල් වලින් ඔයාගේ හදවත ඇතුලේ පිරෙන්න ගන්නවා ඒ ප්‍රීතිය තමයි ඔයාට මුදල් ගලාගෙන එන්න පාර සකස් කරන්නේ ඊටත් අමතරව අනිවාර්යයෙන් එළමිච්ච නැති අනාගතයක් ගැනවත් එහෙම නැත්නම් පහුගිය අතීතය ගැනවත් හිතන්න එපා මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න අපිට ජීවත් වෙන්න ඕන හැමදේම ස්වභාව ධර්මයෙන් විසින් අපිට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ මොහොතේ අපි මේකට මයින්ඩ්ෆුල්නස් කියලාත් කියනවා සතිමත් භාවය. සිහියෙන් සතුටින් ඉන්න ඔයාට ලැබෙන්න ඕන හැමදේම ලැබෙනවා. අන්න එතනින් පස්සේ තමයි ඔයාගේ මුදල් ඔයාට නිරන්තරයෙන් ගලාගෙන යන්න ගන්නේ.